संविधायक लेखन नियोज लेखन समस्या उत्तीर्ण सम्मेलन पलवी कुटम जनता अरगले मेधक्वा गिनीम संबंधे ये संबंधे अपकृत सीएन भूमिपले भूविया वेडबीपे का सीएम देना अरगल भूमि सीएम देना मे रटे सीएम भूमि वर मे अरगले जयग्रहणे वेणुवे ये अरगले शक्ति मेरी वेणुवे ये अरगले वशकर्ण जीवे जयग्रहणे पड़ गिनेम वेणुवे अपकृत सीएम देनाटम मे भूमि अदाल साधारण गौरव सह निशी आचार्य महामुलिंगण के योजना विविध पार्श्वे विविध पार्श्व नियोजनी कर मुक्ति समिति व्यापार दशक गणना මේ අරගලයේ తాවකාලික කොටස්කාරයෙක් නෙමේ අර විවිධ අයිති වගේ අකල්ලව අරගල කරපු කෙනෙක් ජීවිතෙන්ම ඒ නිසා මට ගැටලුවක් තියෙනවා ඒ අපේ අදහස් යෝජනා වැඩබිමේ යෝජනා ඒ වගේම මේ අරගලයේ විවිධ පාර්ශ්ව රට පුරා තිබුණ අරගලයේ කොටස් ඒ අය කොයි ආකාරයෙන්ද මේ අදහස් යෝජනා වලට එකතුනේ කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා එසේ එකතු වුණාද නැද්ද කියන එක පිළිබඳව කවුරු මේක සකස් කරපු පාර්ශ්වයක් විසින් මේ සභාවට පැහැදිලි අදහසක් එකතු කරොත් වඩා හොඳයි ඒ පාර්ශ්වයන්ව අදහස් එකතු ගේ නැත්නම් ඒ අදහස් එකතු කර ගැනීම සඳහා ඔබතුන් මේ සහෝදර සහෝදරියන් ඉදිරියේදී සියලු පාර්ශ්ව එකතු කරලා ඒ සම්බන්ධයෙන් වඩා හොඳ ව්‍යුහයක් සකස් කරගෙන අංග සම්පූර්ණ ලියවිල්ලක් එනවා නම් වඩා සුදුසුයි කියන යෝජනාවක් මා මේ වෙලාවේ කරනවා ඒ වගේම මේක ඇතුලේ මේ ලියවිල්ල තියෙනවා මහජන කවුන්සල් එකක් යෝජනා කිරීම සියලු පාර්ශ්ව අපි 100%ක් මුත්‍රි සමිති ව්‍යාපාරයක් විදිහට මහජන මතය අනිවාර්යයෙන්ම මීට වඩා හොඳින් පිළිතුරු යුතුයි කියලා මතයක් ගන්න අය අද පාර්ලිමේන්තුවේ ඒ දැන් මේ මොහොතේ අදාළ මහජන මතය හොඳින් නිරූපණය වෙන්නේ නැහැ ඒ නිසා මේ කවුන්සල් එක පිළිබඳව මේක ඔබ සහෝදර සහෝදරියන් මේ ලියපු ලියවිල්ලේ සමාජකරණ ලියවිල්ල තියෙන ජනතා අරගලයේ නියෝජිතයන් එතකොට දැන් අද සාකච්ඡාවක් තිබුණා නියත නියමිත පක්ෂ නායකවරු එක්ක ඒකෙදි මේ ජනතා අරගලයේ නියෝජිතයන් 25ක් හරියට නම් කරගැනීමේ නොහැකියාවත් එක්ක වෘත්ති සමිති විදිහට අපේ නම් යෝජනා ඉදිරිපත් කරා නමුත් මේ සාකච්ඡාව අතරමඟ අඩපණ වුණා. ඒතොර මේ කවුන්සල් එකේ දැන් වෘත්ති සමිති උනොත් නිශ්චිත නොමිනේට් කරන්න පුළුවන් පුද්ගලයන් ඒක වීද සීද. ඒතොර අරගලයේ නියෝජිතයන් කිව්වට පස්සේ ඒක ව්‍යාකූලත්වයක් තියෙනවා. අනිත් එක මේ මහජන කවුන්සල් එක බාහිර ශෝෂයෙන් එක OP එක තවත් වෘත්ති සංවිධාන සමාජ සිවිල් සංවිධාන ඒ සංවිධාන මේ මහජන මතයේ මේ කවුන්සල් එකේ කොයි ආකාරයෙන්ද නියෝජනය වෙන්නේ එහෙම නැත්නම් මේ අරගලයේ නියෝජිතයන් පමණක් කියන තැනට මේක අපි සීමා කරගත්තොත් මේක වඩා පුළුල් මහජන අරගලයක් සහ පුළුල් මහජන නියෝජිතයක් බවට පත් වෙයිද කියන එක පිළිබඳව මේ ක්‍රියාකාරී සැලැස්මේ අවධානය යොමු කළ යුතුව තියෙනවා මෙන්න මේ විශේෂම මගේ යෝජනාව දැනට මේක සකස් කරපු ඒ ක්‍රියාකාරී සහෝදර සහෝදරියන්ට පූජ්‍ය පක්ෂයේ උතුමාණන්ට මගේ යෝජනාව මේ අරගලය පාර්ශ්ව ගණනාවක් තියෙනවා වැඩබිම් ගණනාවක් තියෙනවා ශේෂ ගණනාවක් තියෙනවා ඒ සියලු දෙනාගේ අදහස් යෝජනා එකතු කරපු අංග සම්පූර්ණ ක්‍රියාකාරී සැලැස්මක් බවට පත් වෙනවා නම් වඩා සුදුසු කියන යෝජනාව උදපු කරගන්න.